මමත ්‍රී එක ඔබත් ්‍රී වෙන්න කාලගයි FM.lk ඇයෝ මොකද වෙන්න අද බර්න්ඩ මයික් පෝග්‍රම් එක පටන් ගත්ත ඉතින් පොඩ්ඩ එක පාට මේවා වුණ පොඩ්ඩ නේසන් මේ ඉතිං අද මතක් කරන්න ඕනේ අද අපිත් එක්ක සෙට් එකක් ඇවිල්ලා ඉන්නවා පොඩ්ඩ ඒගොල්ලෝ මතක් කරන්න කලින් අපි මුලින්ම කියන්න ඕනේ අපේ ෆේස්බුක් පේජ් එකේ තියෙනවා freefm.lk කියලා ඉතින් ගිහිල්ලා සර්ච් කරලා ෂෙයා කරන්න අපේ ප්‍රෝග්‍රෑම් එක දැන් යනවා ඉතින් ඒ වගේම Apple device තියෙන කට්ටියට Android device එක තියෙන කට්ටියට ගිහිල්ලා සර්ච් කරන්න freefm.lk කියලා ඉතින් අද අපිත් එක්ක ඇවිල්ලා ඉන්නවා red flag ඉතින් red flag ඉන්නවා ප්‍රශ්න සෙට් එකක් තියෙනවා අපිට අහන්න ඉන්නෙක් ලොකු සීන් එකක් අද අපි කතා කරන්න ඉන්නේ ඉතින් එහෙම තමයි සීන් එක තියෙන අපි අහනවා පළවෙනි ප්‍රශ්නෙට කොහමද යන් freefm.lk ඔව් red flag red flag එකේ සෙට් එකක් ඉන්නවා අපි පොඩ්ඩ අහමු ඇවිල්ලා ඉන්නවා අද ඩෝටා ඉන්නවා අපිත් එක්ක ජී එතකොට වග් මී ඉන්නවා ඩිලෝ මොකද වෙන්නේ ජී එලගේ එතකොට ඔහොම තමයි අපි සෙට් එක අද බහැල ඉන්නවා ඉතින් ඔයගොල්ලොත් අපිත් එක්ක සෙට් වෙන්න මේක ෂෙයා කරන්න Facebook එකේ යනවා එතකොට ඔයගොල්ලන්ට ගන්න පුළුවන් අපේ app එක ගිහිල්ලා ගන්න තියෙන්නේ Play Store එකේ තියෙනවා Apple Store එකේ තියෙනවා ඉතින් freefm.lk කියලා අනිවාර්යෙන් සර්ච් කරන්න ඕනේ ඉතින් අපි අහමු පළවෙනි ප්‍රශ්නේ red flag එක කොහමද හැදුනේ ඩොටා තමයි ඩොටා ඩොටා වරන ගන්න ඕනේ අනිවාර්යෙන් flag එක හැදුනේ මේ මාචන් flag එක කියන එක මුලදී මගේ ඔළුවේ තිබ්බ අයිඩියාවක් විතර පොඩි රිසර්ච් එකකින් පස්සේ කෙවින්ව මමයි අපේ චර්චු අපි තුන්දෙනා එකතු වෙලා දවසක් කතා වෙලා මොකද කෙවින්ව මමයි හම්බුනේ මම ෆ්ලැග් එක පටන් ගන්න අයිඩියා එක තියන් ඉද්දී කෙවින් පටන් ගද්දි අපි තුන්දෙනා එකතු වෙලා තමයි ෆ්ලැග් එක අන්තිම පටන් ගත්තේ කියන්නේ ඒක ඇවිල්ලා අයිඩියා එකක් ඇවිල්ලා කියනවා ෆ්ලැග් එකේ සීන් එක ෆ්ලැග් එකට රෙඩ් ෆ්ලැග් කියලා නම පාවා ගත්තේ ගොඩක් ඔය කට්ටිය දන්න JB සීන් ඒ වගේ කේස් එකකට නෙමෙයි ගොඩක් මැත්තරම මම නම ගත්තේ ඔය අතුපාඩ සීන් එක ඒකයි එම් සීන් එක බ්ලඩ් සීන් එක කරන්න ගත්තේ ඔය රෙඩ් ෆ්ලැග් කියන නම ගොඩක්ම ගත්තේ මම ඇනිමෙ බලනවා ගොඩක් වන් පීස් බලනවා හරිද ඒකේ සීන් නැත් තියෙන ඒක ඉන්න ඩයලොග් මේවි කීට පුඩා ඇල්ලක් බුවා දැන් මේවිකින් අයින් වෙලා ආවිල්ලා මුදු මංගොල්ලාර සීන් එකට ඇවිල්ලා ඉන්නේ බුවාගේ නම වැටෙන්නේ රෙඩ් ෆ්ලැග් DX ඩ්‍රේක් කියලා. හා හා. ඒකේ පටන් ගද්දී රෙඩ් ෆ්ලැග් DX කියන එක සෑහෙන්න මගේ ඔළුවේ ඒ කාලේ ඉඳන් රැඳිලා තිබ්බ වචනයක්. හා. අර ඒකයි මගේ පාටට තියෙන ආසාවයි බ්ලඩ් සීන් එකේ තියෙන ගරුත්වය ඔක්කොමත් එක්ක එකතු කරලා. ඒක අතු පාට තමයි ආස පාට. අනිවාර්යයි. ඒ කියන්නේ රෙඩ් ෆ්ලැග්. අනිරතු. ඒකම ඉතින් එහෙම තමයි. ඉල්ලා අපි ඉතින් යාවුවම නේද මග්මිලා කට්ටියත් එක්ක සෙට් කරා. ඉතින් අපි කට්ටිය ඉතින් කරන්න පටන් ගත්තා. මාන්ඩී ලෝ කට්ටිය වෙති අපි ෆ්ලැග් එක මුලින්ම එකතු කරේ. අවුරුදු දෙකකට කලින් මාර්තු මාසේ 24 වෙනිදා. අවුරුදු දෙකකට කලින්. දෙකකට. මේ 2016. ඒ කියන්නේ මුලින්ම හිටියේ කෙවිනුයි ඔයයි. මමයි කෙවිනුයි අපි ප්‍රොඩියුසර් චර්ච්. මල්ලි. එතකොට කෙවින් නද නැහැ අපිත් එක්ක සෙට් වෙලා නැහැ. ඔව් ෆ්ලැග් එකේ මේ වෙලාවේ කෙවින් මේ වෙලාවේ සෞදි. මේ රටේ ඉන්නේ කියන්නේ ආ ජොබ් එකේ වැඩවලට ගියා. ඉතින් තියෙන වාතාවරණය ඇඩිහෙඩි ඉතින් ලංකාවේ ඉඳලා මියුසික් කරන එක අමාරුයි. අපේ රැපර්ස් ලැටිල් සර්වයිව් වෙන්නේ ඉඳලා ඉතින් අනිවාර්ය අපි තව ජොබ් එකක් කරන්න වෙනවා. ඔව් අනිවාර්යෙන්ම. අපි වග්මීට පොඩ්ඩක් කතා කරමු නේ වග්මී පොඩ්ඩක්. කොහොමද සෙට් වෙන්නේ රෙඩ් ෆ්ලැග් ගැත් එක්ක? මම සෙට් වෙන්නේ ඇවිල්ලා රෙඩ් ෆ්ලැග් හදපු කාලෙමත් නෙවෙයි පොඩ්ඩ යද්දි තමයි සෙට් වෙන්නේ. මම හරියටම රෙඩ් ෆ්ලැග් දැනගත්තේ සයිෆ් එකෙන්නේ. සයිෆ් රිලීස් කාඩ් දිහා මේගොල්ලෝ මට කතා කරේ. මම වෙබ්සයිට් එක වැඩ කරා. එතකොට ඒගොල්ලෝ ඒකට මේ දාන්න කියලා සින්දුව දුන්නා. එහෙම තමයි සෙට් උනේ. පස්සේ හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා. අන්න ඒක තමයි පළවෙනි. එතකොට වග්මී අපිත් එක්ක දැන් chat කරා. එතකොට ඩිලෝ ඉන්නවා නේ. ඩිලෝ ඩිලෝවත් පොඩ්ඩක් අපි ඩිලෝ කොහමද red flag එකත් එක්ක සෙට් උනේ?
ඇත්තරම කියනවා නම් සිරාව 2015 වගේ තමයි ඩොඩාවමට හම්බුනේ. ඊට කලින් කියන්නේ හම්බෙලා තිබ්බා. පස්සේ කෙවි කෙවින් ප්‍රටා දෙන්න එකතු වෙලා තමයි ෆ්ලැග් එක හදලා ඒකට නමක් දාලා මෙහෙම වැඩක් කරමු අපි මෙහෙම දෙයක් කරගෙන යන කියන දේ. ඒ කියන්නේ රැප් කරන සීන් එක ඒ කියන්නේ පටන් ගත්ත ෆ්ලැග් එකේ පළවෙනි මැත්තේවරන් ඩොඩාව තමයි. අනිවාර්යයෙන්. ඒ කියන්නේ 2015 වගේ කාලේ වගේ තමයි සෙට් උනේ. සීන් එකේ තාමත් හදගෙන ඉන්නේ. අදගෙන තමයි යනවා සීන් එක. එහෙම තමයි සීන් එක යන්නේ ඉතින්. අපි ආවා එම තොන්නේ. red flag එක කින්න burn the mic කින්න ආයි මතක් කරන්න ඕනේ Facebook එකට ගිහිල්ලා අපේ freefm.lk කියලා search කරලා අපේ live එකට යන දැන් ඒක share කරන්න. ඒකට කට්ටිය support කරන්න. ඒ වගේම app එක ගන්න පුළුවන් ඕගොල්ලන්ට Play Store එකේ තියෙනවා, Apple Store එකේ තියෙනවා. ඒකට freefm.lk කියලා හරියටම search කරන්න. ඉතින් අද අපිත් එක්ක ඉන්න red flag. ඉතින් අපි දෙවෙනි ප්‍රශ්නට යමුනේ සර්. මේ ඩොටාගෙන් අහමු එකනේ. ඔව්. ඒකනේ ටීම් එකේ හදවත ඩොටා රෙඩ් ෆ්ලැග් එකේ හදවත කිව්වොත් හරිද? මම හැවන් අපි ඔක්කොම එකයි ෆ්ලැග් කොඩිය වන් එහෙම හදවත ඔළුව මූණ එහෙම ඔක්කොම කොඩිය. ඔක්කොම කොඩිය. ඔක්කොම කොඩිය. කොඩියක සෙවනේ. එක කොඩියක සෙවනේ. කොඩිය සෙවනේ ඉන්නේ ඔඩිලෝඩ වචනේ. කොහොමද මේ දැන් පටන් ගනිද්දි කී දෙනෙක් විතර හිටලා දැන් කොහොමද සමාජිකයන්ගේ වැඩිවීම අඩුවීම? අලුත් අප්ඩේට් එක අපි යන්න අලුත්. අලුත්ම දැන් තියෙන වාතාවරණය අනුව අපි ෆ්ලැග් එකේ දැන් ඉතුරු වෙලා ඉන්නේ අපේ ඔරිජිනල් ෆ්ලැග් එක පටන් ගන්නකොට අපේ හිටිය 8 දෙනෙක්. ඊට අමතරව වගේ දුන්නේ එක අපිත් ඒක තුන 420 එක. 10. ඒකට 10ක් අපේ ටෝටල් එක 10යි. ඒකට දැන් ෆ්ලැග් එකෙන් ලංකාවේ දැනට ඉන්න කට්ටියෙන් දැන් මෙතන ඉන්න තුන්දෙනා මමයි වගේ මීඩි වීලෝයි. අමතරව දා ලංකාවේ ඉන්න K2 ගේ දෙනවා රෂාන් ලංකාවට ආව කියලා මට ආරංචි රංගනවා ගොඩ වැස්ස ගමම්ම සීන් නැති නේ මොකද තාම ෆ්‍රෙෂ් පිට ෆ්‍රෙෂ් ප්‍රින්ස් ආගේ ඉන්නේ හතර ගන්න යන්න ඕනේ ඒක දෙන්න නිදාස දෙන්න ඕනේ හැම දෙයකටම දෙන්න අනිවාර්යෙන් එතකොට කියන්නේ 10 දිනක් කියන එක නම් නම පොඩ් නම් ටික කියලා නම් ටික මෙහෙම පටන් ගන්න පළවෙනිම අපේ ඩොටා පළවෙනි ඩොටා මම ඉන්නවා ඩොටා ඒකට අපේ චර්ච් මම මල්ලි ඉන්නා ඊට පස්සේ කේවින් ඉන්නවා අපි තුන්දෙනාෙන් තමයි පටන් ගත්තා අපි තුන්දෙනා ඊට පස්සේ සෙට් එකේ පටන් ගත්තේ අපේ ඩීලෝ ඉන්නවා එතකොට රෂාන් ඉන්නවා ඊට අමතරව K2 කියලා ඉන්නවා තව ස්ටාලින් කියලා අපේ මගේ එයාත් මයිකසින් බ්‍රදර් කෙනෙක් මයි ඊට අමතරව H2 කියලා ඉන්නවා එයාත් දැන් ජපාන් ඉන්නේ K2 H2 K2 එදිනා අයියා මල්ලි මමයි චර්ච් වගේ තමයි ඒ දෙන්නා එක කුසුමයි අයියා මල්ලි කොහොමද ඒ සීන් එක නේ ඒක සහෝදරයෝ පවුලක් අනිවාර්ය එක ගමේ එක ඉස්කෝලේ ඒ කියන්නේ සෙට් එකම එකම ගමේ එහෙම එකම ගමේ එකම ඉස්කෝලේ අපේ හතර දෙනයි එකම ඉස්කෝලේ නැත්තේ ඔව් එතකොට මේ තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා දර මේ වග්මී කොහමද අපිට සෙට් වෙන්නේ වග්මීව ඇත්තටම මම වග්මීව දැනන් හිටියා වග්මීව කියන්නේ අපි සයිෆර් එක දාන්න කලින් වග්මී ගැන මම පොඩ්ඩක් දැනගන්න මොකද SL Hip Hop Music ඒ සයිට් එකයි ඒකේ කන්ටෙක්ස්ට් එකත් එක්ක අපිට හිටපු කන්ටැක්ට් එක තමයි වග්මී. වග්මීත් එක්ක ගොඩක් හොඳට අපි කතා බහ කරා. අපි හම්බෙලා තිබුණේ නැහැ ඊට කලින්. ඒක අපි මියුසික් පටන් ගත්තම අලුත් එහෙම කේස් එක. ඊට පස්සේ වග්මීව හම්බුණා. වග්මීගෙන් තමයි ඩිල්සිගයි කට්ටිය ඇවිල්ලා අපි කට්ටිය සෙට් කළා ඊට පස්සේ 420 පටන් ගත්තා. වග්මී ආවේ අපි සයිෆර් එක දාපු ගාම වග්මී ඒකම තමයි අපිත් එක්ක සෙට් උනේ වැඩ කරන්න. අර කියන්නේ වැඩ කරන කාලය පොඩ්ඩක් එහාට මෙහාට වුණා. මොකද ඒ කාලේ ලොකු ફોකස් එක වග්මී මියුසික් සම්බන්ධව ලොකුම ફોකස් කරේ නෑ ඒ කාලේ. එතකොට එහෙම තමයි යන්නේ සීන් එක. එතකොට මේ අපි තව සින්දුවකට යනවාද කොහමද? තව ප්‍රශ්නයක් තියෙනවද? ප්‍රශ්නයක් අහමු නේ. ප්‍රශ්නයක් අහමු. එතකොට මේ විභාගෙට ගියා. ඕ ප්‍රශ්න අහනවා. එහෙම තමයි මේ ප්‍රශ්න අහලා. මේ හමු ඊළඟ ප්‍රශ්නේ. එතකොට මෙහෙම ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ කවුද ෆලෝ කරන ආටිස්ට්ලා ඔගොල්ලෝ පෞද්ගලිකව ෆලෝ ගන්න කවද ඩොටා කියලා ඇහුවොත් එහෙම වාස්තාවගේ වගේද ට්‍රැක්ස් දහන්නේ මම වැඩිපුර ආස මම මෙහෙමයි මගේ කරන ස්ටයිල් එක ඇරෙයිද ඕල්ඩ් ස්කූල් සීන් එකේ මම ගොඩක් ලිරිකල් සීන් එකට තමයි කැමති ඉන්නේ මම ගොඩක්ම කැමති ලිරිකල් රැපර්ස් මං අහන මං පර්සනලි මං ගොඩක්ම කැමති ගේම්ට එයාට කැමති මං ගොඩක් ඊට අමතරව මම අහනවා මම වෙන් ගැව්ව කාලයක් පිස්සු ඇදිලා වගේ ලිල්වෙන් අනිකර ලිල්වෙන් ඇඳගෙන හිටිය කාලයක් ඒක තිබ්බා දැන් ඊට අමතරව දැන් මම ගොඩක් අහනවා දැන් කිං ලිල් ජී වහනවා එතකොට නිප්සි වහනවා ස්කූල් බෝයි කිව්වා වහනවා ඊට අමතරව
වැඩිපුරම මගේ සිංදුවල ගොඩක් ඉන්ෆ්ලුවන්ස් වුණේ ඉතින් ගේමුයි රොයිස් ද 59 තමයි. මොකද රොයිස් ද 59 ගෙන් තමයි මම ওই රයිමින් ටෙක්නික් ගොඩක් බලාගත්තේ. මොකද එයාගේ තියෙන ස්ටයිල් එක දැන් දැනට දැන් අලුත් සීන් එක දැන් ඕල්ඩ් ස්කූල් මේකෙන් මෙදිලා ඉස්සරහට එන්න ඕනේ හින්දා දැන් පොඩ්ඩක් නිව් ස්කූල් කරගෙන යනවා. නමුත් අර කෝ එක තාම ඕල්ඩ් ස්කූල් තමයි අපි. කියන්නේ සෙට්ලා ඉන්නෝ ජෙනරේෂන් එකේ කියන්නේ වෙනසට සෙට්ලා ඉන්නවා. හැමදේට මේ කියන්නේ ඕන එකක් ඕනම දේ කියන්නේ ඕනම ජොනරයක් දෙන්න හුක් ද ට්‍රැප් ද ඕනම දෙයක් ගන්නවා. එතකොට ඕනම දෙයක්. එතකොට වග්මි genuත් ඒ ප්‍රශ්නේ මහුවත් අපි වග්මි කොහොමද? මම ෆලෝ කරන්න සීන් එක ඇවිල්ලා වෙනස්ම සීන් එකක් නෙවෙයි. හරිද? ඒක ඇවිල්ලා ඒ කියන්නේ දැන් ගොඩක් අය අර ෂෙයා කරන්න ෆේස්බුක් කළ මෙහෙම මේ අය තමයි මගේ රැපර්ස් ලේම කියලා. මම අහන්නේ නැතිම රැපර්ස්ලා තමයි ඒක ෂෙයා කරන්නේ. මම ෆොලෝ කරන්න අය හංගන් ඉන්නේ. ඒගොල්ලෝ වැඩිය ෆේමස් උත් නැහැ. සමහරු ෆේමස්, සමහරු ෆේමස් නැහැ. එහෙම සීන් නැති වෙන්නේ මම ට්‍රැප් ට්‍රැප් දෙක මානවා. අවුලක් නැහැ කිසි. ඔව්. එහෙම සීන් නැහැ. එතකොට අපි ඩිලෝ ඩිලෝ ගෙන උත්තහම ෆලෝ කරන ආර්ටිස් කෙනෙක් ගත්තොත් ඒ කියන්නේ ආර්ටිස්ලා එහෙම කෙනෙක් කියලා නෑ. මට සෙට් වෙන හැම ආර්ටිස් කෙනෙක්ගෙන් මම අහනවා සාමාන්‍යයෙන් දැන් ඩොටා කිව්ව නම් සෙට් එක තින් දෙල්ටි ද ගේම් ඉතින් ඒ දවස් ඉඳන් මහන් ආව සෙට් එක ට්‍රැවිස් ස්කොට් අලුත් කට්ටිය සෙට් එකකින් දැන් පොඩ්ඩක් ඉතින් අර අප්ඩේට් වෙන නිසා සෙට් වෙන මට සෙට් මට මේක සෙට් කියන පුද්ගලයා මට ඒක සෙට් වුණොත් මයිකෙන් මහන අනිවාර්යෙන් සීන් දැන් එහෙම තමයි ඉන්න ඕනේ නේද අනිවාර්යෙන්. එතකොට මනිගෝ අනිවාර්යෙන්. එතකොට ඉන්ද මයික් ආවා මන් තිරින ආය මතක් කරන්න ඕනේ Facebook එකේ අපේ freefm.lk කියලා සර්ච් කරන්න. ඉතින් ඔයගොල්ලොන්ට ලයිව් එකක් කන බලා ගන්න පුළුවන්. ඉතින් Apple device තියෙන කට්ටියට එහෙම එතකොට Play Store එකේ තියෙන කට්ටියටත් හැමෝටම freefm.lk කියලා සර්ච් කරලා අපේ app එක download කරගන්න පුළුවන්. ඉතින් අද අපිත් එක්ක ඉන්න red flag එක ඉතින් flag G ඉතින් අපි ගෙන red flag red flag blur flag for life blur කොහොමද අනිවාර්ය මේ අපි යන් ඊළඟ ප්‍රශ්නෙට නේද? ප්‍රශ්නේ දැන් යන මේ අලුත් සීන් එකක් ගැන අහන්න මේ දැන් යන මේ ට්‍රැප් සීන් එක දින ට්‍රැප් සීන් එක ගැන ඩොටා පෞද්ගලික කොහොමද හිතන්නේ කොහොමද හැංගෙන්නේ ගැන කොහොමද ඒ අලුත් ට්‍රෙන්ඩ් එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ට්‍රැප් මම ගොඩක් අය වටින් ඉන්න පොඩි සීන් එක මේ මම්බල් විදිහට කිව්වම අනිවාර්ය එකක්ද දෙකක්ද දෙකක් බලන්න බේසික් මම්බල් නෙමෙයි ට්‍රැප් වල ඔයගොල්ලෝ ගත්තොත් ලිරිකල් සයිඩ් එකේ තියෙන බෙලිගේ වගේ අර කියන්නේ හાર્ඩ් හීටින් පන්චස් තියෙන කියන්නේ බාස් තියෙන වර්ස් තියෙන ට්‍රැප් වල ඊට අමතරව මම්බලුත් තියෙනවා. බාස් තියෙන ට්‍රැප් මියුසික් වල මම ගොඩක් කැමති බෙලිගේ. මම ගොඩක් කැමති බෙලිගේ තමයි මියුසික් සින්නේ. මොකද බෙලි මම්බල් සින්නේ කරනවා. නමුත් යාගේ වෝකල්ස් වල ගොඩක් වර්ඩ් ප්ලේ එකක් තියෙනවා. ප්ලේ එකක් තියෙනවා අහන්න දෙයක් තියෙනවා. මියුසික් එකක් ඇරෙයි නටන්න මියුසික් එකක් තියෙන්නේ. ඊට අමතරව නටනවා අමතරව අහන්නත් දෙයක් තියෙන බෙලි මියුසික්. ඒක තමයි. ඒකට තමයි තියෙන දුක් කියන එකට මම ගොඩක් කැමති. මේ ජොනර එක ගොඩක් අලුත් නදාම ඒක ගොඩක් තව දේවල් එන්න දෙන එකකින් එළියට. මේක මාරු වෙනවා. ලාමාවේ තත්ත්වෙ මොකද? ඒකයි. මොකද ඔල්ලත් කරගෙන යනවා ගොඩක් ගේමක් ගහනවා ගොඩක් කට්ටිය දැන් මේ සීන් එක කියන්නේ දැන් ගොඩක් අය ඉස්සර වගේ يعني පරණ කට්ටියට වඩා දැන් ටිකක් අර පොඩ්ඩක් රිසර්ච් කළා හරියට ඇඩ්වාන්ස් වෙලා එන හින්දා ගොඩක් මේ ගොඩක් අය ඇඩ්වාන්ස් වෙන නිසා දැන් ගොඩක් මියුසික් ලස්සනයි කියනවා. ඔරිජිනල් ට්‍රැක් ඉන්ටර්නැෂනල් සවුන්ඩ් එක ගොඩක් කිට්ටුයි අපේ මියුසික් සේම් යනවා නේ. කවුද ලංකාවේ ඉන්න ආටිස්ට්ලා? එතකොට ට්‍රැප් කරන ඔයගොල්ලෝ දන්න කට්ටිය කවුද ඉන්නේ? හොඳ කට්ටිය කවුද ලංකාවේ? මාස්ටර් ඩී මාස්ටර් ඩී මාගේ සහෝදරයා අන්නයි. අද ට්‍රැක් එක තියෙන ප්ලේ ලිස්ට් එකේ උදින්නගේ. එතකොට මේ අපි වග්මිගෙනුත් තාම මේ ගොඩක් ට්‍රැප් සීන් එක ගැන දන්න එක්කෙනෙක් තමයි වග්මියා ගත්තෙ එක්ක ඉන්නවා. ඉතින් ඔයා දෙන්නකෝ අපිට මොකක් හරි එක ගැන වගේ අදහස. අදහස කියන්නේ ට්‍රැප් එලකිරි කියන්නේ මෙහෙමයි. දැන් අර YMB ලා කිව්වා වගේම තමයි. දැන් රැප් පටන් ගත්ත කාලේ කවුරුවත් කැමති වුණේ නැහැ රැප් වලට. ඒක නේ ඇත්ත කතාව. එතකොට දැන් ඊට පස්සේ පටන් ගත්තේ වඩා කවුරුත් කැමති වෙන්නේ නැහැ පළ වෙන්නේ. ඔව්. ඊට පස්සේ තව අවුරුදු ගොඩක් ගියාට පස්සේ තමයි ඒකට කැමති වෙන්නේ. කෙටියෙන්ම කියනවා නම් අලුත් දෙයක් හොඳයි කියලා දෙන්නම පරණ ජෙනරේෂන් එකේ මිනිස්සු ඒකට බයිනා වැඩි නම් ඒක නියමයි. අලුත් අයිඩියා එකක් කියනවා කෙටියෙන්ම කියදී. ඔව්. එහෙම දෙයක් තමයි එන්නේ නේ. දැන් මුලින්දම්ම රැප් ඕල්ඩ් ස්කූල් ලහපෙක් කෙනෙක් ඉතින් කොහොමත් කියන්නේ ට්‍රැප්
අවුල් කියලා තමයි. ඒ දෙදේ ට්‍රැප් මුලින් තම අපේ කෙනෙක් කියන්නේ ඕල්ඩ් ස්කූල් අවුල් කියලා. ඒක අවුල් නැහැ. ස්කූල් වල ගොඩක් ફોකස් වෙන්නේ ලිරික්, ට්‍රැප් වල ફોකස් වෙන්නේ මියුසික්. එකම එකට වුණාම තියෙන ලස්සන ඒක ගොඩක් ඒකයි ඩිෆර් වෙන්නේ ගොඩක් පරණ ගොඩක් බං ලිරික්ස් සයිඩ් එක විතරයි. අලුත් එක බලන්න මියුසික් සයිඩ් එක විතරයි. ඒකට ඒක පරණේ හොඳ නැත්නම් පරණ ටික අලුත් එක හොඳ නැත්නම් ගොඩක් අට්ටිය හරියට කරන්නේ නේද? අපි දැකලා තිනෝ ගොඩක් එක සමහරට මොකද ඒවට හේතුව? ඒ කියන්නේ ඒගොල්ලෝ හරියට ඒවට ටච් වෙන්නේ නැද්ද? කොහමද ඒවා දකින්න විදියට කියන්නේ? ඔයා ගොඩක් ට්‍රැප් සීන් එක ගැන දන්නේ හින්දා. ඔය කියන්නේ ඒගොල්ලෝ දැන් කිව්වම අහන්නේ බිගොස්ලා. ඒ කියන්නේ මේ අපි ඒගොල්ලොන්ට ට්‍රැප් අහන්න කියන හොඳ ආටිස්ට්ලාත් එක්ක නම් කියලා පොඩ්ඩක් අපි. ඔව්. එහෙම නැහැ ඉතින් ගොඩක් අය හොඳයි. හැබැයි ඉතින් ලෙල්බම්ලා වගේ වුණා පොඩ්ඩ අවුල් යනවා. ඒ කියන්නේ මිගොස්ලාගේ වුණත් ඒගොල්ලොන්ගේ අමුතුම ෆ්ලෝස් තියෙන ට්‍රැප් වල. සමහර ඒවා තියෙනවා ඕල්ඩ් ස්කූල් ලාට ගන්න බෑ ෆ්ලෝස්. අරද ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ තියෙන මිනි චොපර් එහෙම සීනුත් තියෙන එක. ඉතින් එතකොට ඒ ට්‍රැප් නිකන් රැප් බෑ කියන්න බෑනේ. ඔව්. එහෙම සීන්නක් තියෙන. එතකොට තව ඉන්නද? මම්බල් රැප් ගොඩක්ම කරන්නේ ෆියුචර්. ෆියුචර් තමයි මම්බල් රැප් කරන්නේ. එතකොට එතකොට එයාව කම්පයා කරන්න බෑ ලිල් වෙන්ඩ. හරිද? ඒ වගේ තමයි. එතකොට මම්බල් රැප් ඒ කියන්නේ මම්බල් රැප් මුලින්දම මහණෙක් කෙනෙක් ඉතින් ට්‍රැප් ගන්න ගත්තකම ට්‍රැප් ගන්න ගත්තකම චාටර් එක. ඒගොල්ලෝ බලන ට්‍රැප් පටන් ගන්න විදිය කොහොමද ඒගොල්ලෝ චාටර් කාලාවේ ඒවත් හොයලා බලලා කොහොමද ට්‍රැප් ෆ්ලෝස් යන්නේ කොහොමද ලියන්න ඕනි කොහොමද එතකොට ට්‍රැප් එකටම කාට හරි ග්‍රයිම් එකක් දාන්න පුළුවන් නම් කොහොමද ඒක ඔක්කොම බලලා තමයි එන්න ඕනේ. එතකොට මේ ට්‍රැප් වල පොඩ ඉතිහාසය ගැන පොඩ්ඩක් අපිට කියන්න කොයි කාලේ වගේ දුක පටන් ගත්තේ සීන් එක ආවේ පොඩ්ඩක්. ඒ කියන්නේ කවුද ඔලින් පටන් ගත්තේ කවුද ට්‍රැප් මුලින්? නිව ස්කූල් ට්‍රැප් තමයි. ඒත් නිව ස්කූල් එකේ සමල්ලාට අර හොඳ පර්ණ සීන් එක කරන්න අයත් තියෙනවා. ඒක කියන්නේ එහෙම සීන් නැහැ. කියන්නේ ට්‍රැප් තමයි නිව ස්කූල් කියලා එහෙම යන්නේ. කියන්නේ අර කියන්නේ රැප් කරන්න අයත් කරන ට්‍රැප් සීන් එක එහෙම සීන්ක් තියෙනවා. එතකොට ඔක ගොඩක්ම කැඩෙන්නේ වේන් ගෙන් වගේ තමයි. වේන් ගෙන් පටන් ගත්තේ එතකොට චීෆ් කීෆ් ගෙන් කැපෙන්නේ යුකේ ඩ්‍රිල් කැපෙන්නේ. ඒවා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ මම්බල් වගේ නේද? නෑ නෑ මම්බල් නෙමෙයි මේ චීෆ් කීප්. චීෆ් කීප් වැරදලා. එතකොට ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ ගහන්නේ අමුතු ෆ්ලෝ එක. ඒවට බෑ අනිත් අයට ගහන්න. එහෙම සීන් ඇත්තෙන් ඉතින් අපි ඔන්න ට්‍රැප් ගැනත් දැන් අහගත්තා. ටිකක් ලොකු දෙයක් දැනගත්තා ඉතින්. බර්න් ද මයික් ඉතින් අපි ආයමත් ආවා. ඉතින් රෙඩ් ෆ්ලැග් ඉන්නවාද අපිත් එක්ක? මුලින්ම මතක් කරන්න ඕනේ freefm.lk කියලා Facebook එකේ සර්ච් කරන්න අපේ ලයිව් එක යනවා. ඕගොල්ලොන්ට පුළුවන් ෂෙයා කරන්න, ගිහිල්ලා කමෙන්ට් කරන්න. ඉතින් Apple device තියෙන කට්ටියට ඒගොල්ලොන්ටයි Play Store තියෙන කට්ටියට බලන්න පුළුවන් freefm.lk කියලා සර්ච් කරලා ගන්න පුළුවන් අපේ app එක. ඉතින් අද red flag ඉන්නවා. අපි යහමු ඊළඟ ප්‍රශ්නේ. මේ ඩෝටාගෙන් අහන්න තියෙන කියන්න බලන්න මේක ප්‍රශ්න පත්‍රයක් කියලා දින්න බලන්න. මේ අලුත් ට්‍රැක් එක තරණය ගැන. ඔව් ඒක ඒක ගැන පොඩ්ඩක් කියන්න. ඒක පොඩ්ඩක් තේරෙන්නේ නැහැ. පොඩ්ඩක් ලස්සනයි ඒක. අමුතුයි ලස්සනයි. මොකද ප්‍රශ්නයක් කරන සින්දුවද ඒක? කවුද ඉන්නේ? එතකොට එකපාරට අමත වෙනවා. අපි දෙනාගේ තරු පහක් වාරයක්. තරු පහක් දෙනවා. Thank you very much. සින්දුවට කැමතිද කට්ටිය? අනිවාර්යෙන්. ඒකේ පහර ඒක වෙනසක් වෙන. ඒක පොඩ අමුතු ඒක පොඩ අහන්නේ. අපි යන්නේ මොකද්ද මේ සීන් එක? අපි දැකලා නැහැ මීට කලින් ඒක. ඒක ඒක ඉල්ල තනිකර ට්‍රිපින් මියුසික් කොහොමද? ට්‍රිපින් සයිඩ් එකේ තමයි බර. ට්‍රිපින්. ඒ සීන් එක. ට්‍රිප් එක කැන්න තමයි අදලා දෙන්නේ. කියනවා ඒක අහනකොට ඔයාගේ මනසින් ඔයා ඔයාලට කැමති කියන්නේ වීඩියෝ එක බලලා යනවනේ. ඒ කියන්නේ අර විෂුවල් සෙලින් ඒ කලර් සෙලින් වගේ ට්‍රිප් එකක් කැන්න පුළුවන්. මියුසික් වල වෙනම ට්‍රිප් එකක් කැන්න ඕනේ. ඒ කියන්නේ වාගේ වා ගොඩක් කියන්නේ රිලැක්ස් වෙලා එහෙම පැත්තකටලා වගේ ඇහුවොත් කියන්නේ වාට තියෙන ෆීලිං එක වෙන. කියන්නේ වාට ඔයාගේ ඔළුවේ තියෙන නිදාස අනු වාට ඕන දේක් හිතා ගන්න පුළුවන් ඒ සින්දුවේ. අනිවාර්යයෙන්. ඒ ගොඩක් අර ඒක හැ පිනවන්න තමයි ඒක කරලා තියෙන්නේ. ඒ කියන්නේ පොඩි අමුතු පොඩි වොයිස් වල පවා පොඩි මේ අමුතු සීන් එකක් තියෙනවා. ඉතින් මාස්ටර් ඩී එක තමයි නේද එක් කරේ? අනිවාර්යයෙන්.
අනිවාර්යෙන් මාස්ටර් ශාලාට මාස්ටර් ඩී මේ එතකොට මේ මාස්ටර් ඩී කොහමද ඔයගොල්ලන්ට සෙට් වෙන්නේ කොහොමද ඒ ගැන මාස්ටර් ඩී දහමුයි මමයි හම්බුනේ ඇත්තටම මට ඩීසී එක තමයි දහම්ම හම්බෙන්න සලස්සලා දුන්නේ කියන්නේ අපේ ඉල්ලිලි තමයි අනිවාර්යෙන් ෆෝටෝ එකේ ඩීසී එක තමයි මම එක්කන් ගියේ මුලින්ම දහම්ම හම්බෙන්න අපි කතා කළා ඒක මම තොර නැවි දැන් ඇවිල්ලා මුලින්ම අපි හම්බෙන්න ගියා MRD ඒ අපි මොකද ඔයගොල්ලෝ සෙට් එක අනිවාර්යෙන් ෂෝට් MRT ගලේසේ අනිවාර්යෙන් ඒගොල්ලෝ හම්බෙන්න ගියා ගිහිල්ලා ඊට පස්සේ දවසක කොහමද මම තොර සින් එකේ මම මේ කැම්පස් ඉන්න ගමන් හවසක කතා වෙලා ගියා හම්බෙන්න ඉතින් ඒ ගියයින් අඳුර ගත්තයින් ඉතින් අනි හම්බුණා අලුත් සහෝදරයෙක් කියන්නේ අනිවාර්යෙන් මීට කලින් හම්බෙච්ච නැති එක ගැන දුකයි මොකද ඒ වගේ මිනිස්සෙක් කලින් හම්බුණා නම් මීටට ගොඩක් දේවල් කරන්න තිබ්බා අනිවාර්යෙන් මොකද අපිට ඒ සීන් එකේ ආවගේ ටැලන්ටඩ් චරිත අඩුයි ලංකා ගෝම ටික දෙනා ඉන්නේ ඉන්න මාකින් ඒකේ සීන් ඔකෝල්ලා ඉතින් අපිත් එක්ක හොඳින් ඉන්නවා අපි කට්ටියද වැඩියක් කරන මාස්ටර් ඩියර් කියන්නේ බොහොම හිත හොඳ මිනිස්සෙක් කියන්නේ අත්‍තරම බොහොම නිහතමානී ඕන කෙනෙක් උදව් කරන ඕන කෙනෙක් එක්ක ඉන්න එහෙම චරිතයක් කියන්නේ ඒක තියෙනවා යාගේ හිතෙන් දිහා යාට තියෙන ඒක තමයි දියා හම්බුණ දායෙන් තාම ඉන්නේ ඇත්ත එක්ක හරි ගතු ගතිගුණ නිසා අනිවාර්යෙන් එතකොට මේ මාස්ටර් ඩිය එක ට්‍රැක් කරලා තිනවද කොහොමද ඒවා තව මොනාද කරලා තිනවද අපි තරණේ එනියට දැම්මට තරණේ නෙමෙයි මුලින්ම කරපු ට්‍රැක් එක මුලින්ම කරේ අපි මගේ ගින්දර කියලා සින්දුවක් ඒ සින්දුව ඒකත් ඒ මාස්ටර් ඩීගෙන් බලාපොරොත්තු දෙන්නේ ඔය ගොඩක් අර يعني බොක්ස් එකෙන් පිට තියෙන ටොපික්ස් ඒ වගේ තියරිස් අනම්මන ගොඩක් බලාපොරොත්තු වෙනවා මොකද මාස්ටර් ඩී කියන්නේ වෙනස් මුදිරි හිතන මනුස්සෙක් උගත් මනුස්සෙක් උඩින්ද වඩින්න කියන්නේ ගන්න තියෙන සබ්ජෙක්ට් තියෙන්නේ يعني යාගේ නොලෙජ් එකත් එක්ක ගොඩක් අය පොඩි වල්නකොට යාගේ තියෙන මියුසික් නොලෙජ් එක මියුසික් සම්බන්ධ යාගේ තියෙන ඉන්ඩස්ට්‍රි එක සම්බන්ධ යාගේ තියෙන නොලෙජ් එකත් එක්ක අපි ගොඩක් පොඩි අහුන් වගේ යත් එක්ක වැඩ කරද්දි නමුත් අර යාගේ තියෙන මනුස්සකම නිසා යා ඔක්කොම උගන්නනවා ඒ හින්දා මාස්ටර් ඩී කියන්නේ ගොඩක් උගත් කෙනෙක් යාගේ ඒ මාස්ටර් කියන්නේ නිකන් නෙවෙයි ඒක තමයි කියන්නේ මාස්ටර් ඩී මාස්ටර් දහම් දහම් මාස්ටර් ඩී යාගේ ඒක තියෙනවා ඒ කියන්නේ වැඩක් කරද්දී අර ඒ කියන්නේ ෆුල් ලුක් එකක් තියෙනවා ඒ වැඩේට අමුතුම ටච් එක අනිවාර්යයි එතකොට මේ ඔය තරණේ වීඩියෝ එකේ ඒ කියන්නේ මොකක් ගැනද ඔය කියන්නේ කියන්නේ ගොඩක් ඒක අමාරුද කියන්නේ ගොඩක් මේදි මම මෙහෙම ඒ සින්දුවෙත් මං කියනවා වගේම තමයි ඉතින් ඒක ගොඩක් ඇත්තටම ට්‍රිපින් මියුසික් කියලා වෙලා කියන්නේ එකෙන වීඩියෝ එකේ මොනවද තියෙන්නේ කියන වීඩියෝ සීන් එක වීඩියෝ එකේ සීන් එක ඒක ගොඩක් හිතන්න තියෙන දන්නවා ඒක ගැලින්ම ඒක බල්ලා තේරුම් ගන්න බැරි වුණාට ට්‍රිප් වුණාට පස්සේ හිතන්න තියෙනවා ඒකයි වීඩියෝ එකේ තියෙන්නේ හිතන්න ඕනේ ට්‍රිප් වුණා ට්‍රිප් වුණා ගාම ඔයගොල්ලන්ට තේරෙනවා මොකද්ද වෙන්නේ මොකද ටික ඔෆ් වෙනවා එතකොට බලා ගන්න පුළුවන් තියෙන ඒක ඇත්තටම ඒ වීඩියෝ එකේ ගොඩක් නැත්තරම ඉතින් ට්‍රිප් මියුසික් නිසාම තමයි ගොඩක් ඒ කියන්නේ මීනින් එක කියන්නේ ඒ ෆීලිං එකට ආවට පස්සේ කියන්නේ මේ මයින්ඩ් සෙට් එකට ආවට පස්සේ ගොඩක් අය ඒක බලා ගන්න පුළුවන් මොකද මේ මියුසික් එක ගොඩාක් urban සීන් එකක් තියෙන එක ගොඩක්ම මේ මේන්ස්ට්‍රීම් මීඩියා වල තියෙන සින්දු වර්ගයක් නෙමෙයි ඒක. يعني වෙනස්ම ජොනර එකක් හිප්හොප් වලත් ඒක. අනිවාර්යයෙන්. එතකොට එහෙම තමයි මේ සීන් එක ඉතින් මේ ඊළඟට ආවා ඉතින් ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා වගේ මතක් කරන් දෙන්නේ අපේ Facebook page එකේ තියෙන freefm.lk කියලා. ගිල්ලා සර්ච් කරන්න ෂෙයා කරන්න කමෙන්ට් කරන්න ඒ වගේම අපේ ඇප් එක තියෙනවා ප්ලේ ස්ටෝර් එකේ තියෙනවා freefm.lk කියලා ඒ වගේම Apple device use කරන කට්ටියට ඒ වගේමයි freefm.lk කියලා සර්ච් කරන්න ඉතින් අද අපිත් එක්ක රෙඩ් ෆ්ලැග් ඉන්නවා ඉතින් අර කිව්වා වගේම අර මේ දරුණු ප්‍රශ්නයක් තියෙනවා පොඩ්ඩක් අහන්න කාගෙන්ද මේක අහන්නේ අපි ටොටාට තමයි බාර දෙන්න ඕනේ මේ අපි යමුද අර බ්ලඩ් සීන් එක ගැන මේ මොකද්ද මට ෆුල් අයිඩියා එකක් දෙන්න අපි සරලෙන් අහන්නම් ඔය සංකීර්ණ කරලා කියන්න මොකද්ද ෆුල් විස්තරය මෙහෙමයි මෙහෙමයි බ්ලඩ් කියන සීන් එක මචං දැන් ඕගොල්ලෝ දන්න ඕගොල්ලෝ ෆලෝ කරන ෆ්ලැග් එක ක්‍රික් මම ෆලෝ කරන ෆ්ලැග් එක බ්ලඩ් මම ගෙනියන ලාස්ට් මම කියලා ගත්තාම බ්ලඩ් කලර්ස් තමයි රෙඩ් 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 කලර් එක තමයි බ්ලඩ් කියක එක තමයි බ්ලඩ් සීන් ලේ පාට එන්න දැන් මුලින්ම ඉන්ඩස්ට්‍රි එකේ ඔක්කොන්ටම කලින් පටන් ගත්ත ට්‍රෙක් එක තමයි බ්ලැක් පැන්තර් පාටි බ්ලඩ් ලඩයි ක්‍රිප් ලඩ ඔක්කොන්ටම කලින් හිටියේ බ්ලැක් පැන්තර් කියන පාටි එන්න ඒක ඇවිල්ලා පොලිටිකල් ගෲප් එක කාලෙකට කලින් US දේශපාලනේත් එක්ක එකතු වෙලා ඔක්කොම කළු අය කියන ප්‍රශ්න නැති කරන්න කළු ජාති කියන ප්‍රශ්න නැති කරන්න ඒක ගෲප් එක එතකොට ඒ US වල කම්ප්ටන් වල හිටපු ඒ සිටි එකේ හිටපු ගොඩක් කට්ටිය ඒ කාලේ වෙනකොට හරිද ඒ ගොඩක් කළු කට්ටිය අතර හිටපු ඒ කියන්නේ ගොඩක් තරුණ
ළමයි තරුණ කියන්නේ අපේ අපේ වගේ එජ් එකේ ගොඩක් කට්ටිය බ්ලැක් පැන් පාටියට එකතු වෙලා තියෙනවා. දැන් මොකද මූව්මන්ට් එකනේ. මොකද ඒ කාලේ තිබ්බ වයලන්ස් ඉන්න පොලිසියෙන් තිබ්බ ඩියුස් ඉන්න ගොඩක් අය පැත්තට ගිහිල්ලා. හරි ඒ තියෙද්දි ඒ ඒ බ්ලැක් පැන් දෙකේ පාටියක ලීඩර්ස් දෙන්නව ඇසැසිනේට් කරනවා මොකක් හරි දෙයක් කරනවා. ඒක මරන. දෙන්නව මරුවට පස්සේ ඒ පාටියේ හැරෙම ලීඩර් කෙනෙක් නැති. ඒකට දැන් අර තරුණ පිරිසක් එක තැනකට එකතු වෙලා ඉන්නකොට නායකෙක් නැති වෙනවා. ඒ නායකය නැතිවීම නිසා ගොඩක් ඒ නායකෙක් නැති අඩුව ඒ නායකයාගේ කරන්න බැරි නිසා ගොඩක් කට්ටි කැඩි තමුන්ගේ නගරය ආසන්නව කට්ටි රංචු ගෙහේ මොකදතර. ගොඩක් කට්ටි එකතු වෙලා රංචු ගෙහලා හදිච්ච දෙයක් නිසා ඒගොල්ලෝ එක තැනක රංචු ගෙහි මේවා කර කර එතන ඉඳ ගියාම මොන ඉන්නකොට එක්කෙනෙක්ගෙන් තමයි ස්ක්‍රිප්ට් කියන දෙන්නේ කොට. කියන්නේ එයා ඇවිල්ලා එක එක ගමෙන් ගමට ගිහිල්ලා ඒ ගමේ ඉන්න චන්දියාවද එත් එක තින්පෙන් ගියා. ආගෙන බිම දා. ඊපස්සේ ඒ සෙට් එකත් යාව ෆලෝ කරා. අන්න එහෙම එහෙම කිව්ල තමයි ක්‍රිප්ස්ලා කියලා දෙන්නේ. මොකද ඒ හිටපු එක්කෙනාගේ සහෝදරයෙක් ඉන්නවා ක්‍රිපර් එකේ. يعني අර අපි මෙහෙම අවශ්‍යුත් ඉන්නේ ක්‍රේන් එකක් වගේ. ඒක ප්‍රොජෙක්ට් එකල තමයි අවිදි. අර යාට ඩිස්රිස්පෙක්ට් එකක් නොවෙන්න යා අවිදින විදිහට ක්‍රිපර් කියලා කියන එක නැති වෙන්න තමයි ඔය ක්‍රිප් කියන වචනේ කියන්නේ. ඒ ඩූඩ් වස් ක්‍රිප් එහෙම කියන්න අවිල්ල. ඊපස්සේ අර ඒක නමුත් ක්‍රිප්ස් කියන විදිහට ක්‍රිපින් කියන එක තමයි ක්‍රිප් ඒ කේස් එක ඇවිල්ලා තියෙන්නේ. ඒ ආපු කට්ටියට රයිවල් කරන්න තමයි බ්ලඩ් කියන කට්ටිය. මොකද ක්‍රිප්ස් ලගේ තියෙනවා ලොයල්ටි චෙක්ස්. කන්නේ වා චෙක් කෙනෙක් වෙනවා නම් එහෙම ක්‍රිප් කෙනෙක් කිටියම කියනවා නම් කෙනෙක් එක්ක ඔයා ක්‍රිප් ලා වෙනවා වෙඩි දෙන්න ඕනේ නැත්නම් ක්‍රිප් නෙමෙයි මැරෙන්න. ඒ කියන්නේ US වල ක්‍රිප් රූල් එහෙම ඒ වගේම තමයි බ්ලඩ් රූල්. ලාගේ රූට්ලස් ගතිය නැහැ ක්‍රිප්ස් වලේ තරම. මොකද ක්‍රිප්ස් ලා ඉල්ල ගලින්න සේවේජ් වලම එමිජින්. ලක්ස්ලා ඒක ඒ මෙතඩ් එකලුම රයිල් එක ඒක තියෙන මෙතඩ් හරි නැහැ කියලා වෙනම අයිඩියොලොජි එකක් අරගෙන ආපු කට්ටිය තමයි බ්ලඩ්ස් ලා කියන්නේ. කියන්නේ ක්‍රිප් කියන්නේ ආසනං බ්ලඩ් කියන්නේ පොළව. කියන්නේ දෙගොල්ලෝ ඔපොසිට්. නමුත් එකම කට්ටිය කල්ලි දෙහිකට බෙදිලා. තේරෙනවා. එතකොට බ්ලඩ් කියන එක ආවේ එහෙම. නමුත් දැන් බ්ලඩ් කියන එක දැන් ලෝකෙ වටේ මේවා වෙලා තියෙන්නේ මියුසික් කින්දනේ ගොඩක්. ඔව්. ගොඩක්ම ලෝකෙ කට්ටිය බ්ලඩ් සීන් එක කරන ගොඩක් අය මියුසික් වයිස් තමයි කරන්නේ. දැන් ගෑන්ග් බෑන්ග් කරනවා නම් කිං යලාලා එහෙම එන්නේ නැහැ නේ කරන්නේ. කිං යලාම ප්‍රසිද්ධ ඩයලොග් US වල ඩෙෆ් ජෑම් සයින් කරපු. ඒනකොට කිං යලා වුණත් එන්නේ නැහැ මේන් ස්ට්‍රීම් මීඩියා වලට. මොකද ඒගොල්ලෝගේ ඒ සීන් එක එයා ෆෘට් ටවුන් පාරුව එකේ ඩයලොග්. කියන්නේ කිං යලා කියන ඩයලොග්. ගොඩක් අය දන්නේ නැහැ එයා ගැන. මොකද ඒගොල්ලෝ ඇවිල්ලා ඔරිජිනල් බ්ලඩ්ස්ලා. ඒගොල්ලෝ ඇවිල්ලා කියන්නේ ටෙරිටෝරිස් කියන්නේ වැක් 100 එහෙම ඒගොල්ලෝන් හරහා තමයි කතා කරන්නේ අනිත් අයට. තේරෙනවද? කියන්නේ ඒක ඒ වගේ ගන්න අර ගෑන්ග් සීන් එක වෙනයි. මියුසික් සීන් එක වෙනයි. ඉතින් බ්ලඩ් සීන් එක ගැන කතා කරනවා නම් දැන් බ්ලඩ් පටන් ගත්තේ අර ක්‍රිප්ලර රයිවල් කරන්ඩ. මොකද ඒ කාලේ වෙනකොට ක්‍රිප් ඉන්න කට්ටිය තමයි ගොඩක් මියුසික් කරේ. දැන් NWA ගත්තොත් ඒ මුරු ගෲප් එකම ක්‍රිප්. ස්නූප් ඩොග් ක්‍රිප්. අයිස් ටී ක්‍රිප්. old school ගොඩක් අය හිටියේ ක්‍රිප් ටූපැක් එහෙම බ්ලඩ් එකක් තියන්නේ. මොකද ඒක කියන්නේ ඒක ටූපැක් බ්ලඩ් සීන් එක නෙමෙයි මොකද නේ ටූපැක්ගේ සීන් එක ටූපැක් බ්ලඩ් කෙනෙක් තමයි. ටූපැක්ල් බ්ලැක් පැන්තර් පාටි එකේ හිටපු එක්කෙනෙක්ගේ පුතෙක්. ලොකු මොකක් හරි රෙවොලූෂනරි ඩයල් එකකගේ මොකක් හරි ළමෙක් එහෙම කේස් එකක් තියෙනවා මට හරියට මතක නැහැ. මේක මම ආටිකල් එක ගොඩක් කල් කියවලා ඒ ආටිකල් එක හැටියට ටූපැක් ඇවිල්ලා මොකක් හරි ඒ කියන්නේ වගේ රෙවොලූෂනරි ඩයල් එකකගේ පුතෙක්. ඉතින් ටූපැක් හැදිච්ච නේබර්හුඩ් එක බ්ලඩ්. ටූපැක් මියුසික් කරපු කට්ටිය ක්‍රිප්. අන්න එහෙම දෙයක් තමයි තියෙන්නේ. ડોક્ટર ඩ්‍රේලා කොමල ක්‍රිප්. ડિટ્રો රෙකඩ් එක බ්ලඩ්. එහෙම. ඒ එහෙම තමයි බ්ලඩ් සීන් එක තියෙන්නේ. අපි සෑහෙන දෙයක් දැනගත්ත අපි දන්නේ නැහැ මං. නෑ ගොඩක් දේවල් තියෙනවා. ගොඩක් දේවල් තියෙනවා ඉතින්. අර ඒ දේ ගැන ඉතින් ගොඩක් රිසර්ච් කරන්න ඕනේ කියවන්න ඕනේ. ගොඩක් YouTube වීඩියෝ විතර නෙමෙයි ගොඩක් ආටිකල්ස් තියෙනවා. ආටිකල්ස් කියවන්නේ කියවපුවම ගොඩක් දේවල් දැනගන්න පුළුවන් يعني. කියන්නේ ඉන්ටරෙස්ටිං නේ ඒ දේ. අපි මේ පැත්ත දැනගෙන ඉන්න ඕනේ. මේක කරද්දී නැත්තම් අපි අපි ගේන්නේ අපි ගේන්නේ බ්ලඩ් අපි මියුසික් විතරයි ගේන්නේ අර يعني ගෑන් සයිඩ් එක වයලන්ස් සයිඩ් එක ඕන්නේ නැහැ අපේ වගේ රටකට. ඔව් ගැලපෙන්නේ නැහැ. මියුසික් මියුසික් වයිස් يعني අර්බන් මියුසික් එක ලංකාවට ගනනලා ඒ අර්බන් මියුසික් එක ස්ටැබ්ලිෂ් කරන්න තමයි අපිට තියෙන්නේ මනාතේ. අනිවාර්යෙන්. ඉතින් අපිට ලොකු දෙයක් කියලා දුන්නා අඩෝට. ඕම් ස්තුතිය මම මේකයි පස්සට අරන් අහනවා. අනිවාර්යෙන්. ඉල්ලා යහනවා මම මේක. ඉතින් අපි මේ ලොකු දෙයක් අහගත්තද බබබන් ද මයික් ඉතින් අපි ආයමත් තව ඉතින් ආයමත් මතක් කරන්න ඕනේ freefm.lk කියලා සර්ච් කරන්න Facebook එකේ අපේ ලයිව් එක යනවා ෂෙයා කරන්න පුළුවන්. ඒ වගේම Apple device තියෙන කට්ටියටත්
Android device තියෙන කට්ටියටත් freefm.lk කියලා search කරලා ඕගොල්ලෝගේ Play Store හරි Apple Store එකේ හරි පුළුවන් ඕගොල්ලන්ට අපේ app එක download කරගන්න. ඉතින් freefm.lk අපි පොඩි freestyle එකක් දෙන්න හදන්නේ. අපි Dota ඇවිල්ලා ඉන්නේ. Hello Dota දෙන්න හදන්නේ. All right. එහෙනම් අපි යමු කොහොමද කියලා scene එක. අපි කියමුද freestyle. Yeah. Go. You know what it is, right? Hey, reflect. Yeah. Yo, kodiya bala inne. Uh-huh. Yeah. සද බදතිය ගන්නේ නැම ළඟ ඕන දෙහිතන කරන්නේ රැප විතරයි මට උඩ යන්න හඳ පාගන් එන්නකෝ දැන් පුත්ත මගේ ළඟ ඔන්නේ නැ මට ඇඳ පැද්දුරත් ඇති මේ මට ඔන්න දෙයක් කරන්න බේබි එන්න යමු රට වෙනන්න මම යන්නම් එකන් ඔයා ලොව වට ආත තමයි සීන් එක වෙනස් නෑ හැමදාම ආදරේ මේ රැප් තමයි දීන් එක ගැව්වම සැප සීන් එක අහගන්න කතාව වෙනස් කරන්නම්කෝ මම සීන් එක ඩි කිව්ව නැත්තම් වැඩක් නෑ කොල්ලෝ අහන් හැමදම සපේ තමයි කොඩි බහල අද මෙතන රැපේ හිත කී විකාරයක් වෙනවා මගේ හිතා ගන්න බෑ මචං වචන ගොඩක් මෙහෙ ගලපන්නේ මේක තමයි මගේ ඇඟේ blue west red flag අපි මෙතන ගලපලා බදන් අද සීන් එක වෙන්නයි ඩොට්ට දැම්බැස්සේ මයික් එක නෑ පුතා පින්නට නම්මන් කැස්සේ ඔන්න දෙය මම පින්න නන්ද රස්නෙන් අපි එක හැපෙන්න නම් එපා බොල අස්සේ ඔන්න දෙය හරි දෙය වැරදි නෑ රිදම් වල් වගේ මෙය නෙමෙරෙවල් අපි නන්දෙන්න පක ඩෙබල් ඕන්නේ නෑ මට නම් අපි දන්නවනේ සීන් පෙබල් වැරදුනා මගේ වචනේ උඩටද යන්නට ඕනේද මටනේ අන්න වශ්‍ය දේව කතා කර නොකර අපි දැන් ඉතංගෙමු අපේ මේ කතනේ ආ සිතුවිලි ගල යදි මේ පහස විඳ ගන්න ඔබ සැම එන්න මේ රහස ගහලා නැතත් අපි වද වෙලා අහස ලං වෙලා පහස නැමේ වගේ රහස හැමදම ගමනෙම තමයි අපි එම් එක තමයි සෙට් වෙලා අද මෙතන වැදිලා නැනේ අපිට අනේ මන්දන එකම දේ කියලා සෙට් වෙන්න ෆ්‍රී FM එකට ඔයලා අහමු කරප දාමු කසප ෆ්‍රී සීන් එකේ ඉන්නේ ෆ්‍රී ස්ටයිල් නැහැ අප්පා යෝ කොහොමද ඒක දුන්න සරලව ඉතින් ආ ඩෝටා දරුණු මානේ ඒක ඩෝටා ඉතින් බග්මියා කට කතා ගන්න ඒ ගැන මොකද්ද වඩ කියන්න තින්නේ අම්ම විශ්වදෙන සීන් නැකුනේ ඉතින් එහෙම තමයි සීන් එක මේ මොකද කරන්නේ මේ අපි යනවාද මේ බර්න් ද මයික් ඉතින් අපි ආයමත් ආවා ආය මතක් කරන්න ඕනේ freefm.lk කියලා සර්ච් කරන්න Facebook එකේ අපේ live එක යනවා ෂෙයා කරන්න පුළුවන් ඔයගොල්ලන්ට එතකොට අපේ ඇප් එක තියෙනවා Apple device වලත් තියෙනවා ඒ වගේම Android device වලත් තියෙනවා Play Store එකේ ගිහිල්ලා search කරන්න ඒ වගේම Apple Store එකේ ගිහිල්ලා search කරන්න freefm.lk කියලා ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපේ ඇප් එකෙන් ඕන වෙලාවක ඉතින් නිදහසේ අහන්න පුළුවන් ඉතින් අපිත් එක්ක red flag ඉන්නවා අද මේ වග්මි පොඩි සීන් එකක් දෙන්න වග්මි මේ අපි දාමුද rap එකක් දාමුද rap එක ජී මේක ඇවිල්ලා අපේ එන්න තියෙන ට්‍රක් එක ඩොටා ඉන්නවා එතකොට තරණයේ සින්දු කරපු මස්ලදී ඉන්නවා ඔව් සල්ලිවාසි අනිවාර්ය එක දාන්න යන්නේ යේ කොසල්ලි සල්ලි නිසා නාස්ති ඇති දාට කොල්ල මාත් එක නේද වාසි අස හැමදාම අන්න සද්ද සද්ද කාසි මිනිසු ළඟට එන්නේ සල්ලි සල්ලි නිසා වාසි බොරු නෑ ජීවිතේම හරිකි බිලු කර අය ඒ හරි ගියම ඔවුන් විසින් ලැබෙන දේ නැති කරගන්නේ තමයි සොමේ ඉන්න සැප විස නිස වෙන්න එපා මිසි අන්ධකාරෙන් එළියට ආලෝකෙ මත් වෙලා ආත්ම දුන්න අන්නගත ගැන දුක් වෙලා කොටු වුණ අයට ජීවිතේම නැස ගන්න බෙල් දෙක හින දැන්න මට හැබැබෙල් හැබැබෙල් සල්ලි විසි කර සල්ලි එකතු ගන්න වෙයිද දන්න කොච්චර දේව කර කවද මැරෙන වෙයිද දන්න තර වෙන්න එපා මිසු අපිට ඕනි වෙයිද දන්න ලංකාවේ ඊළඟ රැපුන්නේ කවුරු වෙයිද දන්න යේ මානික බොයි
වග්මේ ඉතින් දරුණු යා මේවයි සල්ලි වාසිනේ අලුත් ට්‍රැක් එක. ඒක දැම්මනම් එන්නේ නැති වෙනවා. නැති නැති වෙනවා. මේ වැඩ ඔක්කොම ඒක ලීර දාගන්න බැරි ඉන්න අවස්ථාව මේ වෙලා තියෙන්නේ. ඔබට ප්‍රශ්නේ නැන්ද? ඒක ප්‍රශ්නේ අපි දන්නේ නැහැ. ප්‍රශ්නේ මොකක්ද? එහෙම තමයි පොඩ්ඩ අපි සි පුද්ගලයන් එක්ක හරි. මාස් දීවල් ගන්න බෑ. ඔව් එහෙම සීන්. අනිවාර්යයෙන්. දැන් අපි වග්මේගේ මේ රැප් එක ඇහුවෙදි වග්මේගේ මාම ප්‍රශ්න ටිකක් තියෙනවා. වග්මේ මේ ඔයා ගොඩක් අපේ සෝෂල් මීඩියා වල අපේ රැප් සයිඩ් එකේ ගොඩක් ඉන්න ඔයා. ඔයා ගොඩක් සපෝට් කරලා තිනවා, ගොඩක් අක් කරලා තිනවා. ඉතින් මේක ඒ කියන්නේ ලංකාවේ හිප්හොප් උඩට යන්න ඒ පැත්තෙන් ඔයා කොහොමද කියන්නේ කට්ටියට මේ දේ කරන්න කියලා? ඒද කියන්නේ. හැබැයි ඉතින් ඒ පැත්ත තමයි උඩට එන්න ඕනේ. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ සින්දුවක් දැන් ලංකාවේ අවුලන්නේ YouTube එකේ තියෙන හින්දා. හරිද? ඒ පිටරට වුණත් දැන් ලංකාවේ සීන් එක ඇවිල්ලා ඊ පිටරට එක වෙනස් පොඩ්ඩක්. ලංකාවේලා තියෙන ඕනම ෆෑන් කෙනෙක්ට ඒ ආටිස්ට්ව හම්බෙන්න යන්න පුළුවන්. කතා කරන්න පුළුවන්, මැසේජ් අදව රිප්ලයි එකේනවා. හරිද? එතකොට ඒගොල්ලෝ හිතන්නේ ආ මේ ආටිස්ට්ව හම්බෙලා තියෙන මෙහෙමයි දැන් මං ලොකු එක්කෙනෙක් කියලා තමයි හිතන්නේ. ඒත් ඕක පිටරටට ගියාම සීන් එක වෙන්නේ ඒගොල්ලන්ට කවදාවත් ඒ ආටිස්ට්ව හම්බෙන්නවත් බෑ. හරිද? එතකොට දැන් මේ සීන් එක දැන් මංකාන්නේ ඇවිල්ලා රැප් එක්කම රැප් ප්‍රොමෝටින් කරනවා. හරිද? එතකොට මේව වැඩි වෙන්න වෙන්නේ ලංකාවේ අනිත් සින්දු හනයින් ඒගොල්ලොන්ටත් යනවා. ඒ වගේම දැන් ලංකාවෙත් ඉන්න සමහර අයට ෆේමස් වෙන්න බෑ. ඒ කියන්නේ ගොඩක් අය වුණා සමහර අයට බෑ. එතකොට මේ වගේ වලින් තමයි ඒ කියන්නේ මේ වගේ වල තමයි අනිත් ආටිස්ට්ලා බලන්නේ. දැන් ගොඩක් ඒවත් එහෙම තමයි ඉස්සරේ තමයි තිබ්බේ. එතකොට ඒ ෆෑන්ස්ලාත් මේ වලින් එන්නේ. ඒ කියන්නේ නම ගහලා සර්ච් කරන්න යන්නේ කවදාවත් ඒ ආටිස්ට්ව දන්නේ නැතුව. එතකොට මේ වගේ වලින් තමයි ඒගොල්ලෝ හොයාගන්නේ. ගොසිප්. ඔව්. එහෙම තමයි ඒගොල්ලෝ ප්‍රොමෝට් කරන්නේ. අන්න ඒවට තමයි මේදියා හදලා මියුසික් ප්‍රොමෝට් කරලා ඒ ආටිස්ට්ව ප්‍රොමෝට් කරන්නේ. අනිවාර්යයෙන්. එතකොට මේ වග්මේ අපිට සෙට් වෙන්න පුළුවන් වග්මේ ටීවී. ඔව්. වග්මේ ටීවී. වග්මේ වල්ල ගන්න පුළුවන් කරන්න තියෙන ඕන ප්ලැට්ෆෝම් එකක වග්මේ ගන්න විතරයි තියෙන්නේ. අනිවාර්යයෙන්. එතකොට මේ තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔය මේ ඔය Spotify, එතකොට Apple Store ඒවා කොහමද හදාගන්නේ? කොහමද ඒවා හදාගන්නේ කියන්නේ මෙහෙමයි. නෑ රස්නේ මම ඒව කියනවා මේ අවුලන්නේ. කියන්නේ දැන් මියුසික් කරන කෙනෙක්ට Spotify iTunes ඒවට දාන්න ඒගොල්ලෝ pay කියන මෙතන දෙකක් තියෙනවා. එකක් pay කරලා දෙන්න ඕනේ නැත්නම් free ගන්න ඕනේ. ඒක වෙලා ඒ වෙබ්සයිට් එකක් හරි කියන්නේ මේක දැන් වෙන්නේ සින්දුවක් දානවා නම් අතරමැදියෙක් ඉන්න අනිවාර්යයෙන්. ඔයාලටකින් iTunes එක දෙන්න බෑ සින්දුව. ඒක අතරමැදියෙක් ඉන්න ඒ වෙබ්සයිට් එකේ තමයි සින්දුව දෙන්න ඕනේ. හරිද? එතකොට ඒකේ මෙතඩ් දෙකක් ඇවිල්ලා එකක් සල්ලි ගෙවලා සින්දුව දාන එක. අනිත් එක ඇවිල්ලා ෆ්‍රී දාන්න පුළුවන්. එතකොට වෙන්නේ මේ ෆ්‍රී එකේ වෙන්නේ ඒගොල්ලෝ ගොඩක් ඒගොල්ලෝ හිතන දවසක් දාන්නේ. ඒ වගේම ඕගොල්ලෝ සින්දුවෙන් ආදායමක් ගන්නවානේ. ඒකේ භාගයක් ගන්න ඒක. එහෙම තමයි ඒක වෙන්නේ. එතකොට දැන් ඔය දැන් මම ආයේ බ්‍රෝඩ්කාස්ට් කරනවා. ඒවල තියෙන එක ඇප් එකක් ඒකෙන් දැම්මම ෆ්‍රී ඔක්කොම වැටෙනවා. හා හා. ඒවරහස් ඒවරහස් ඉතින් එහෙම තමයි. ලෝගෙන් ප්‍රශ්නයක් ආවනේ. ඩීලෝ මොකද එන්නේ? ඩීලෝ මේ මොනවද අලුතෙන් එන්න තියෙන ට්‍රැක් අපිට කිව්වොත්? එන්න තියෙන ට්‍රැක් මගේ සෝලෝ එකක් එන්න තියෙනවා. නෑෂෝ නෑෂෝ ට්‍රැක් එකේ නම නෑෂෝ නෑෂෝ ගන්න කෙනෙක් අද අපි අන්තිම වෙලාවට ඇවිල්ලා තින්නේ අද පොඩ්ඩක් නේ කලබලේ. කලබලේ මොකද කලබලේ මේ? ඉතින් එහෙම තමයි. අද අපිත් එක්ක රෙඩ් ෆ්ලැග් ඉන්නේ. රෙඩ් ෆ්ලැග් කිරීති අපිට ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. පස්සතරම් එක අහන්න වෙනම සීන් එකක් තියෙන්නේ. අපි අර පැත්තට එක්කන් ගිහලා තව උනා හරි හමු වුණ. අපි ඉවරලා කතා කරමු ඒක. අනිවාර්යෙන් මේ ඉතින් මේ අපි අන්තිම ප්‍රශ්නේ ආමු. මේ අන්තිම ප්‍රශ්නයක් කියවලේ ප්‍රශ්නයකුත් නෙවෙයි. මේ සෙට් එකටම මේ මොකද්ද කියන්න දෙන ප්‍රෝග්‍රෑම් එක ගැන ඉතින් අපි ප්‍රෝග්‍රෑම් එක කොහමද පොඩි අපි සීන් එකක් දාමු ඉතින්. තවසියෙම කියනවනේ ඉතින් එලගිරි. Thank you. මේකයි කිස් එක. මේ වගේ දේවල් තියෙනක හොඳයි. මොකද අපි වගේ
අලුත් ආඩිස්ලට අපින් කමින් අලුත් ආඩිස්ලට තැනකට එන්න කියන්නේ අපි කරපු අපේ අපේ ක්‍රාෆ්ට් එක එලියට දාන්න අපේ දේ අපිට පෙන්වන්න වගේ කෙනා මේජර් ආටිස්ට්ලා වගේ නෙමෙයිනේ අපි අපි තාම ඔන් ද වේ ටු ද මේජර් ඉතින් අපි අපිට අපේ දේ පෙන්වන්න අපිට ප්ලැට්ෆෝම් එකක් හැටියට මේ වගේ දැන් තියෙන එක ගොඩක් හොඳයි මොකද ඒක අපි කරන්නේ ගොඩක් වෙනස්ම දෙයක්නේ පරණ කට්ටිය කරපුවා අලුත් කට්ටිය කරන්නේ දැන් දැන් ඉන්න අය කරනවට වඩා අලුත්ම දේවල් නේ ගොඩක් අය කරන්නේ දැන් රැප් ජෙනරේෂන් අපි ඉන්න මේ ජෙනරේෂන් එක මේ අපේ પરම්පරාව බුදුක් මිලට ආපු අපේ પરම්පරාව අනිවාර්ය අපේ ලෙවල් එක අපි වෙනස්ම විදිහකින් ගෙනියන්න පරණ يعني ස්මෝක එලියට මුඩුක් විංගලියට එන්න කලින් තිබ්බ රැප් වලට වඩා දැන් තියෙන රැප් ගොඩාක් ලෙවල්. ස්මෝකයි බැරියර් එක කඩපු නිසා දෙන්න. මේ වගේ මේ වගේ දේවල් එන්නේ එකින් පස්සේ. මම කියන්නේ මේ වගේ දේවල් තවත් ඉස්සරහට වැඩි වෙනවනම් අපේ මේ හිප් හොප් කියන දේ තවත් ඉන්ඩස්ට්‍රියලයිස් කරන්න පුළුවන් අපේ ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රිය ඇතුළේ. අනිවාර්යයි. ඉතින් එහෙම තමයි මේ මේ වගේ දේවල් මොකද ගොඩක් ඕගොල්ලෝ දෙන්නේ chance එක අලුත් අයට. ඒක ගොඩක් මම ඒක කිව්වෙත් ඒකයි ගොඩක් මේ වගේ දේවල් කරන්න ඕන ඉස්සරහට ගොඩක් අය. හරි. එතකොට මේ වග්මි ගෙනුත් පොඩි ප්‍රශ්නයක් ගන්න තිනවා. කවද්ද අපිට ෂෝ එකක් එම සෙට් වෙන්නේ නේද? ගියා සෙට් වෙන්නේ කවද්ද? මේ මයි මට හරියටම දවසක් කියන්න බෑ. තාම ගොඩක් අය ප්ලෑන් කරන් ඉන්නවා. ඒ කියන්නේ එක එක ආටිස්ට්ලා ප්ලෑන් කරන් ඉන්න එක එක ෂෝස් ගන්න. ඒතර ලංකාවේ ම කියලා ලොකුම ෂෝ එකක් තිබ්බ එක තාම හරියටම දවසක් නැහැ. ඔව්. ඒත් මම හිතනවා කොහොම ජනවාරි වගේ වෙද්දි සමහරට තියෙන සීන් එක තියෙන දැන් රැප් එන තත්ත්වෙත් අනව මට හිතෙනවා දැන් මේ ස්පොන්සර්ස්ලා එහෙම ගොඩක් හම්බෙයි කියලා. මේක අහන් ඉන්නවා නම් ස්පොන්සර්ස්ලා අපිට දෙන්න සබ් එක ෂෝස් එක. ෆ්‍රී FM එකක් තියෙනවා විත් එක අනිවාර්යෙන්. DM කරන්න වාග් විදී එක. ජී ඩීලෝ මොකද කියන්නේ තින්නේ අන්තිමටම. සිරාවට කියනවා නම් හදවතින්ම කියනවා නම් හොඳ වැඩක්. Thank you. මේ වගේ දෙයක් කෙම තියෙන්න ඕනේ. රොහිත් හදවතින්ම කියන්නේ විශ් කරනවා ඔයගොල්ලන්ට මේක හොඳට කරගෙන යන්න කියන්නේ. ලංකාවට අනිවාර්යෙන් මේ වගේ දෙයක් ඕනේ. කියන්නේ ගොඩක් ටැලන්ටඩ් තියෙන ගොඩක් අය ඉන්නවා. ඒ වගේ අයට මේක ලොකු ඇත්තටම කියනවා ලොකු අවස්ථාවක්. ෆ්‍රී FM එකට ඇත්තටම කියනවා ගොඩක් ස්තුති කරනවා. ෆ්ලැග් එක අද ගෙන්නුවාට කෙම්ම. හලෝ විත් තැන්කියු. ඒ වගේම මේ අපේ මේ කවුද පොඩි සීන් එකක් තියෙනවනේ මේ ඩොඩා ඩොඩා වර්ස් එකක් දාන්න ඩොඩා අන්තිම මොහොතේ පොඩි ෆ්‍රී ස්ටයිල් එකක් දෙන්න ඕයි තියෙන අපිට. ස්මෝක් එක සෙටල් හිටන් ඉන්නේ කවුද? යුද්ධය ඉවරයි ඇයි පුතා දැන් අවුල්ද? ස්කෝ එක සෙටල් ඇයි ඒකත් ෆවුල්ද? ලෙවල් එක වෙන්නයි දැන් දාන් ඉන්නේ ක්‍රවුන්ද? අහස පොළව ගැටෙන්නේ පෙරලෙන්න ගලේ පස්සින් නම් බැඳෙන්නේ ඉබගෙන් පිහතු ඉල්ලුවද ලැබෙන්නේ කොඩියෙන් නම් මැප්පෙකින් ලොවෙත් හැල්ලෙන්නේ හේයි ගිරපු කාලේ නැවකට වෙල ගිව මං ආයේ මොනරු වාගේ කුඩක පුරම රංගල මාගේ පෙනප වාද්දේ රිටන් ෆ්‍රී ස්ටයිල් දෙක මං මාගේ මොනරු කුඩේ අරගෙන බලඩොට දැන් ආවේ 2020 vision ගන්නේ wrong decision shot take a clear අරන් ඉන්නේ මම position beat එක අඩෝපද ආවා වාගේ provision we are on a crash course can avoid the collision එදමයි අපේ ඩොඩා ඉතින් රෙඩ් ෆ්ලැග් එකකින් අද අපි සමු ගන්නවා. ඒ වගේම අපි ආයමත් සෙට් වෙමු අනිවාර්යෙන්. අන්තිමට මතක් කරන් තින්නේ freefm.lk කියලා සර්ච් කරන්න Facebook එකේ ඔයගොල්ලන්ට පුළුවන් අපේ ලයිව් එක ෂෙයා කරන්න. ඒ වගේම Apple device වල යූස් කරන කට්ටියටත් Play Store එකෙන් ඔයගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. Apple device එකේ යූස් කරන කට්ටියට Apple Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. freefm.lk කියලා සර්ච් කරන්න. ඉතින් අද අපි යනවා බර්න් ද මයික් තරණය ජීවා